මහවින්දයා අධිකාර කියන්නේ හැම වෙලාවටම ඇගේ දක්ෂතාවයකින් ශේෂ්ත්‍රය තුළ කැපී පෙනෙන ස්ථාවරත්වයක් හදාගන්න උත්සාහ දරපු කෙනෙක්. ඇය දක්ෂ ගායිකාවක්, ඒ වගේම රංගන ශිල්පිනියක්. වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදියටත් කාවින්දයා බොහෝ අවස්ථාවලදී අපට දැක බලා ගන්න පුළුවන්. ඇගේ ආදරණීය දෙමව්පියන් තමයි සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරි කියලා කියන්නේ. ඒ වගේම කාවින්දයාට ආදරණීය සහෝදරයෙක් ඉන්නවා. මේ සියලුම දෙනා එක්ක ඉතාමත් සතුටින් ජීවත් වන ඇයට සමාජ මාධ්‍ය තුලින් නොයෙකුත් කටකතා මඩපචාරවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ වුණාම ඕනම කෙනෙක්ට මේ වගේ කටකතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ විදිහේ නොයෙකුත් ආකාරයේ සිදුවීම් වලට මුහුණ දීලා අවසානයේ ඇය ඉතාමත් දැඩි තීරණයක් අරන් කාවින්දයා හරිම කලකිරීමෙන් තමන්ගේ මුහුණු පොතේ ඒ සම්බන්ධ අදහසක් ඉදිරිපත් කරලා තිබුණා. ඇය කිව්වේ අම්මට තාත්තට මල්ලිට අපහාස කරපු ඒ සියලුම දෙනා දියා මුල ඉඳන් බලාගෙන හිටිය කියලා සහ මේ ලෝකේ ආයේ ඉපදෙන්නවත් ඇය හිතන්නේ නෑ කියන ආකාරයේ අදහසක්. ඉතින් ඇය ඉදිරිපත් කරපු ඒ සටහන තමයි මේ. මට මිනිස්සු හුඟක් දොස් කියන්න පුළුවන් මේ දාන දේ සම්බන්ධයෙන්. ඒත් මම අවශ්‍ය තැනදී හරි දේ කතා කරපු මිනිස්සෙක්. දේශපාලනය සම්බන්ධ කතා කරන කිසිම තැනකදී මම කිසිම දෙයක් කාටවත් කියන්න යන්නේ නැහැ. මොකද ඒක ඒ අයගේ කැමැත්ත සහ අයිතිය. ඉවසන් ඉඳලා දාන පෝස්ටුවක් මෙන්ද කරුණාවෙන් දන්වා සිටිමි. මගේ පවුලේ මිනිස්සු හැම මිනිස්සෙක්ම එක විදියට සලකපු පුදුම හිතෙන මනුස්සකමක් ඇති මිනිස්සු. සමාජයට එකක්, ගෙදරට තව එකක් නොමේ කියලා අපිට ළඟින් ඇසුරු කරන සියලු දෙනා දන්නවා. මම ගැන ඕන දෙයක් දැම්මට කිසිදු ප්‍රශ්නයක් නැහැ. නමුත් මගේ අම්මගේ නම, මගේ මල්ලගේ නම, මගේ තාත්තගේ නම කියලා අපහාස කරන එක සහ එක එක දේවල් සමාජගත කරන හැම කෙනාම ගැනම මම මේ දේ පටන් ගත්ත දවසේ ඉඳන් හොඳින් බලාගෙන හිටියේ සහ ඉන්නේ. මගේ මූණ ඉස්සරහටවත් ඒ මිනිස්සු හම්බ වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. කලාකරුවන් විදියට සාමාන්‍ය ජනතාවට කතා කරලා කියන්න හරවත් දේ ඇති මිනිස්සු වෙන්න. කටට එන හැම දෙයක්ම කියන්න ගින් තමාට ඇති ගරුත්වය නැති කරගන්නේ නැතුව මේ කාලයේ ඇතුළත සමාජයේ මිනිස්සු සහ විශේෂයෙන් කලාකරුවන් ගැන පුදුම විදියට ඉගෙන ගන්න සහ තේරුම් ගත්තා. උපතින්ම මේ ශ්‍රේෂ්ඨයට එන්න උනා ඇරෙන්න හීනකින්වත් මේ වගේ මිනිස්සු ඉන්න තැනකට එන්න හෝ ඉපදෙන්න ප්‍රාර්ථනා කරන්නේ නම් නෑ ආයේ කවදාවත්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දේශපාලන තරාවත් අදාළ මිනිස්සු එක්ක තියාගන්න නම් හොඳයි. පාඩුවේ ඉන්න මගේ පවුලේ මිනිස්සුන්ගේ නම කියව කියව දඟලන්නේ නැතුව මම කාටවත් ණයත් නෑ බයත් නෑ. ඒක නිසා මේ පෝස්ට් එකෙන් පස්සේ මට කවුරු මොනවා කිව්වත් මට අදාළ නෑ. මම මිනිස්සුන්ට පුදුම විදියට ගරු කරන ආදරය කරන මිනිස්සෙක්. එහෙම මිනිස්සෙක්ගේ හිතක් තමයි මේ රිදුණේ. මෙලෙස කාවින්දයා අධිකාරි සිය පවුලට සමාජ මාධ්‍ය ඔස්සේ එන චෝදනා සම්බන්ධයෙන් මෙන්ම අපහාස කිරීම් සහ මඩ ප්‍රචාරයන් සම්බන්ධයෙන්ද ඇය අදහස් දක්වා තිබුණේ එලෙසයි.